හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් එක් සුන්දර උදෑසනක් මිතුරියක් තම ජීවිතයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට නොහැකිව කඳුලින් බරිතව සිටි තවත් අයෙකු තම ශෝකී අතීතය අමතක කර ඉදිරියට යාමට නොහැකිව සිටි තමන් විශ්වාසයෙන් සේවය කළ කුඩා සභාව වැසී යාම සමග පොරබදිමින් සිටිනුයේ තවකෙකි සතරවෙනියාට සිදු වී තිබෙන්නේ රැකියාව අහිමි වී තිබීමේ වේදනාවයි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අපගේ මිතුරන්ට හෝ අපට බලාපොරොත්තුවක් සොයා ගැනීමට කළ හැක්කේ කුමක්ද අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවක් නොමැතිනම් අපි යන්නේ කොහේද 103 වන ගීතිකාවේ දෙවෙනි කොටස තුල දාවිත් තුමන් ගැයූ ආකාරයට මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව උන් වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව ලෙසින් අපටද ප්‍රශංසා කළ හැකිය අපගේ ගැටලු මැදදී අපගේ ජීවිතයේ දෙවිඳුන්ගේ කාර්යය ගැන මෙනෙහි කිරීමෙන් අපගේ අවධානය අපගේම සිත් වේදනාවෙන් ඉවත් කර එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි යොමු කිරීමට මහෝපකාරී වේ දාවිත් තුමන් කරදර දැන සිටියා ඔහු සතුරු තර්ජනවලට මුහුණ දුන්නා ඔහුගේම පාපයේ ප්‍රතිඵලවලට මෙන්ම ශෝකයේ අභියෝගයන්ටද මුහුණ දුන්නා එසේම ඔහු ප්‍රශංසාව තුල ඇති සුව කිරීමේ බලය ගැන මනාව වටහාගෙනයි තිබුණේ දෙවිඳුන් කෙරෙහි අපගේ පූර්ණ අවධානය යොමු කිරීමට නිසි හේතුන් ගීතාවලිය 103 තුලින් ඔහු පෙළගස්වා තිබෙන්නේ එහෙයිනි එතුමන් අපට සමාව සුවය මිදීම ලබා දෙමින් ප්‍රේමයෙන් සහ අනුකම්පාවෙන් පුරවාලමින් අපගේ ආශාවන්ද ඉෂ්ට කරදී අපව අලුත් කරනසේක දෙවිඳුන් අපහට යුක්තිය මෙන්ම ධර්මිෂ්ඨකම සපයමින් එතුමන්ගේ කරුණාවෙන් සහ ප්‍රේමයෙන් යුක්ත බව පසක් කරලනසේක කරදර මැදදී පවා දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ සත්වයේ පිළිබඳව ප්‍රශංසාව එසවීමෙන් අපගේ කරදරවලින් පිරුණු මනසට නම් ලැබෙන්නේ ඉමහත් අස්වැසිල්ලකි රන්වන් බලාපොරොත්තුවකි ඔබගේ විශාලම බර පවා සැහැල්ලු කිරීමට ප්‍රශංසාවට හැකි බව තවදුරටත් ඔබ රසබලනු ඇත